මේ ඇන්ටන් මෙතනින් පිටත් වෙනකොට මං අයියට කෝල් එකක් දෙන්න. මාව ගහවන්න නැතුව ඇන්ටන්ට ඕනෑම දෙයක් කරලා අර නාකේ නැතන හොයාගන්න. හරි. එන අපි ගියා. සල්ලි තියෙනවත් දන්නේ නැහැ මිනිහාතේ. සල්ලි තියෙන. ආයෙත් හරි 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 ඇන්ටඩ් මල්ලි නේද? ඔව් මල්ලි මං පාරු අබ්දුල්ලායගේ මල්ලි අබ්දුල්ලායගේ පොඩ්ඩක් මොලේ අප්සෙට් සී කල්පනා පොඩ්ඩක් මදි ගෙදර කාටවත් නොගිය අබ්දුල්ලායි ඇවිල්ලා ආරංචිනා මේ ඇවිල්ලා ඉන්නවා කියලා මේ මල්ලි දන්නවදනේ අබ්දුල්ලාගේ සී කල්පනාව මදි ඔව් ඒ සී කල්පනාව කියන්නේ පොඩි මල්ලි තේරෙනානේ
මොකද්ද පුතේ? පරණ ඩයරියක්. මම පොඩි ගමනක් ගිහින් එන්න යනවා පුතේ. Good luck, sir. Thank you, Matthew. We'll see. අබ්දුල් යෝති එකන් ආවද මං පණිවිඩයක් තියලා ආවා මේ පණිවිඩය හම් වෙච්ච ගමන් ඇයි මරක්කුණෝ තාපව ගිහිල්ලා කොහෙන් හරි හොයාගෙන එනෝ මේ කාදිසි වැඩ ආ යෝති මේ බෝ හොයාගෙන එන්නේ ගමන් අබ්දුල්ලා කෝල් එකක් දුන්නා නම් මං එනවනේ මේක වීලුවක් නෙමෙයි අර මිනිහෙන් වැඩ අරන් ඉවරයි දැන් අපේ සර්ට් ඕනේ තව අලුත් එකක් බේබි මං බේබි ආස කරන ස්ට්‍රෝබෙරි කිලෝ එකක්ම ගත්තා බ්‍රොකොලිත් ගත්තා කොමේ යහන් මාති ගියද ඔව් ටයර්ස් දාගෙන හෙට අනිද්දාම ආපහු එයි තාත්තගෙන් පර්මිෂන් අරන් රවුන්ඩ් ටුවර් එකට යන්න ලෑස්ති වෙන්න ඕනේ එඳුන් ටිකුත් ගන්න වෙයි ඔව් බේබි එන මං උදේ මේක යනවා අපි ඇඳුමගෙන කොෆී බොන්නත් යනවා ඒක හොඳ අදහසක් හැබැයි තින් කියවන්න මල් ළඟ පොත් නැහනේ තියෙන පොත් ඔක්කොම කියවල ඉවරයි එහෙනම් බේබි අපි මුලින්ම ඇඳුම් අරන් ලයිබ්‍රරි ගිහිල්ලා පොත්තුත් අරගෙන ඊට පස්සේ කොෆී බොන්න ඕකේ අබ්දුල් හයි බේබි අබ්දුල් අපේ තාතර ගොඩක් හිතවත් නේ නැතුව බේබි කාත් කවුරක් නැතුව හිටව මට ඉන්න තැනක් දුන්නේ කන්න වේලක් දුන්නේ සර්නේ ඉතින් මම සර්ට පණ ඇරලා බේබිටත් එහෙම තාත්තට අබ්දුල් ගොඩක් හිතවත් කියලා මන් දන්නවා ඒ වගේම මටත් ගොඩක් හිතවත් කියලා දන්නවා ඒ වගේම කරුණාවන්තයි කියලාත් දන්නවා
එනිසාමයි අබ්දුල්ගේ මම්මේ දේ ගැන අහන්න හිතුවේ. අබ්දුල් අපේ තාත්තගේ ලැබ් එක ඇතුළට ගිහින් තියෙනවද? කොයි නෑ බේබි. බේබිව ඇතුළට නොගන්නකොට ඉතින් මාව ගන්නේද? බේබි වගේම මාත් ඉතින් දොරකඩට විතරයි. ඒ වුණාට ඉතින් අබ්දුල් අපේ තාත්තගේ පරීක්ෂණ වලට උදව් වෙනවා කියලා නම් මන් දන්නවා. මමනේ බේබි ඉතින් අත් උදව්කාරයා. සර් කියන ඕනෑම දෙයක් මං කරලා දෙනවා. තාත්තා මොන වගේ උදව්ද අබ්දුල්ගෙන් ගන්නේ? ඇයි මට කියන්න බැරි ජාතිය උදව්ද ගන්නේ? මං කලිනුත් කිව්වේ බේබි, මං සර්ගේ පරීක්ෂණ වලට ඕන කරන ඒ කිව්වාගේ දේවල් මං ගෝලියෝ දාලා කරලා දෙනවා. අපි ඒ ගැන කතා නොකරමු. සේර්ව කොච්චර විශ්වාස කෙරුවද? ඒ මගේ ගෙදර, ඒ මගේ මිනිස්සු. එහෙම හිටපු මටද සර් මෙහෙම දෙයක් කෙරේ? මේ විදිහට මං කොහොමද ජීවත් වෙන්නේ? නෑ, මං කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. අනුපමා බේබිගේ ජීවිතේ තුමනදී උත්තරා බේබි ජීවිතයටත් වෙන්න දෙන්න බෑ. මේ මිනිසුන්ගේ හිත් අස්සේ තියෙන කැතකම උත්තරා බේබිටත් පේනවා ඇති. කොහොම ඒ දරුව මේවට මුහුණ දෙනවද? උත්තරා බේබිට ඉන්නේ මං විතරයි. මං කොහොම හරි ආව මේ නරුමයන්ගෙන් බේරගන්නවා. කොහොම හරි ඒකට මං ජීවත් වෙන්න. ඔව්, මං ජීවත් වෙනවා. ඔයා අබ්දුල් අයියට පිස්සු කිව්වට මට නම් පිළිගන්න බෑ. මොකෝ බැරි ඔනු වන්න අනා බත් පිඩ පිනට තැබුවා පිනා කන්නට අපට බැරුවා. ඕ තමයි මං අබ්දුල්ලායට කියපු කවිය පළවෙනි පේලි දෙක. ඉතුරු පේලි දෙක අමතක වුණා. මම ඊගාව පේලි දෙක කියන්න ඇදුවා විතරයි මෙන්න පොලේ අබ්දුල්ලායි ඊගාව පද පේලි දෙක කිව්වා. දෑතේ වීරිය බතටම දැරුවා. එටක් ගැන නම් දුකක් නැතුවා. මල්ලි මල්ලි, ඔය කවි මගුල් වලින් මට වැඩක් නෑ මල්ලි.
මගේ රත්තරන් අබ්දුල්ලායියා ඉල්ලතට මට කියන්න බලි. දැන් දැන් අයි මම කවි පොතක් පබ්ලිෂ් කරන්න ඉඳන් ඉන්නවනේ. මට ඒකට උදව් කරන්න ඉන්නවත් දෙයියෙක් වගේ කෙනෙක් ඈ. එයා ටියුෂන්ස් එකනේ. සපුමල් සිල්වෙස්ටර් නම 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 මිනිහා දෙයියා. මං අබ්දුල්ලායියාව යැව්වා අර දෙයියා ගාවට. ටියුෂන්ස් එක ගාව. එයා කිසිම කරදරයක් නැතුව සැපට ටියුෂන්ස් එක ගාව ඉන්නවා ඈ. සැපට ඉන්නවා බය වෙන්න එපා. ගන්න ගන්න ෂොට් එක ගන්න ෂොට් එක ගන්න.